ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් දොණ්ඩමන් මහතා කැලණිවැලි වතු සමාගමට අයත් නුවරඑළිය පීඩ්‍රු වතු යායේ ප්‍රධාන කාර්යාලයට කඩා වැදී වතු පාලන අධිකාරියේ නිලධාරීන්ට තර්ජනය කර ඇති බවට පුවතක් පසුගියදා වාර්තා වුණා. මැර පිරිසක් සමග පැමිණ එම කාර්යාලයට කඩා වැදුණු දොණ්ඩමන් අමාත්‍යවරයා නුවරඑළිය නගරයේ කලහකාරී ලෙස හැසිරී තිබුණා. මෙහිදී අමාත්‍යවරයා විසින් මෙය වූ පිරිස ප්‍රධාන විධායක නිලධාරිය ඇතුළු පාලන අධිකාරිය කාර්යාලය අඩස්සියේ තබාගෙන සිටියේ මෙලෙසින්. මෙම කම්කරු රුසගෑන් වීමට හේතු වී ඇත්තේ එම වතු සමාගමට අයත් නානෝය උඩරදල්ල වතු යායේ වතු පාලන අධිකාරිය බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් යම් ව්‍යාපෘතියක් සිදු කරන අතරතුර සේවකයන් දෙදෙනෙක් ඊට විරෝධය පළ කිරීමත් සමගයි. පසුව එම සේවකයන් දෙදෙනාගේ නොමනා හැසිරීම පිළිබඳව ආයතනය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් නුවරඑළිය කම්කරු කාර්යාලයේ පැවති පරීක්ෂණයේදී වතුපාලන අධිකාරිය එම කම්කරුවන් පිළිබඳව දිගින් දිගටම විමර්ශන සිදු කර නිසි ක්‍රියාමාර්ගයක් ගන්නා බවට සඳහන් කර තිබෙනවා. එම තත්ත්වය මුල් කරගෙන ඇති වූ නොසන්සුන්තාවයට දේශපාලන බලයක් ලබා දෙමින් වතු යටිතල පහසුකම් ඇමතිවරයා මැරේක්සේ හැසිරීම සමග තත්ත්වය උත්සන්න වී තිබුණා. සමාගමේ නිෂ්පාදිත තේ කොළඹ තේ වෙන්දේසිට යැවීම පවා පළක්වන බවට ඇමතිවරයා ඇතුළු මැර පිරිස පාලන අධිකාරියට තර්ජනය කර තිබෙන බවට වාර්තා වනවා. ඉන්දියානු සිනමා පටයක මෙන් ඉතා ආවේගකාරීව ජීවන් දොණ්ඩමන් අමාත්‍යවරයා නුවරඑළිය නගරයේදී කලහකාරී ලෙස හැසිරුණේ මෙලෙසයි. මේහෙතුවෙන් ප්‍රදේශයේ රථවාහන තද බදයක් ද තිබුණා. වතුකරේ අහිංසක ජනතාව ඉදිරියේ ජීවන් තොණ්ඩමන් ඇමතිවරයා මේ රඟදක්වන භූමිකාව ඔහුගේ දේශපාලනයට බලපෑවත් නැතත් මෙම තත්ත්වය රටේ ප්‍රධාන අපනයන ආදායම් මාර්ගයක් වන තේකර්මාන්තය කළමනාකරණය කිරීමේදී බරපතල ගැටලු සහගත තත්ත්වයක් ඇතිවිය හැකි බව වතු ශ්‍රේෂ්ඨී රැකියාවේ නිරත ප්‍රවීණයන් පවසනවා. නුවරඑළිය ප්‍රීඩු වතු යාය පිළිබඳව සලකා බැලීමේදී එය ජාත්‍යන්තර ප්‍රමිති තත්ත්වයන්ට අනුකූලව උසස් තත්ත්වයෙන් ජාත්‍යන්තරයේ නමක් දිනූ සමාගමක් ද වනවා. එහි පාලන අධිකාරිය සඳහන් කරන්නේ අමාත්‍යවරයෙකු මෙලෙස පැමිණ කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් ජාත්‍යන්තර හමුවේ සිලොන්ටි නාමය හෙළින්ම ඔසවා තැබීමේ කර්තව්‍යයට විශාල පිටුබලයක් ලබා දෙන නුවරඑළිය පීඩ්‍රු වතු යායට මෙන්ම සිලොන්ටි කීර්ති නාමයටත් හානි සිදුවිය හැකි බවයි.